සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දිනාටම. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ කඩේ ගන්නවා වගේම රසට, ලස්සනට, ඒ වගේම ගොඩක් මෙලෙකට රොලන් ටොෆි හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට රොලන් ටොෆි හදාගත්තාම ඔයාට පදම වර්ධින්නේ නැතුව හරිම ලේසියෙන් මේ රොලන් ටොෆි එක හදාගන්න පුළුවන්. බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපිට ඕනි වෙනවා රුලන් ග්‍රෑම් 250. මම මේ ටික පෑන් එකට දාලා අඩු ගින්දරේ විනාඩි 4ක් 5ක් වගේ කාලයක් බැද ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ බැදුනට පස්සේ ලිප් ඕෆ් කරගන්න. ඊළඟට අපිට ඕනි වෙනවා පොල් ග්‍රෑම් 100ක්. දැන් ඒකත් මම මේ විදිහට පෑන් එකට දාලා පොල් වල තෙත ගැතිය අයින් වෙනකන් පොල් ටික බැද ගන්නවා. ඉතින් විනාඩි 2ක් 3ක් වගේ බැද ගත්තාම ඇති. මෙන්න මේ වගේ පොල් වල තෙත ගැතිය අයින් වෙනකන් බැදුනට පස්සේ ලිප් ඕෆ් කරගන්න. ඊළඟට අපි පැණි මිශ්‍රණය හදාගමු. ඒකට සීනි ග්‍රෑම් 200ක් ඕනි. ඉතින් ඒ සීනි ග්‍රෑම් 200න් සීනි මේස හැඳි 5ක් මේ විදිහට පෑන් එකට එකතු කරලා සීනි ටික කළු කරගන්නවා. අඩු ගින්දරේ ලස්සන පාටකට සීනි ටික කළු කරගන්න. ඉතින් මෙන්න මේ වගේ පාටකට සීනි ටික කළු වුණාට පස්සේ මං හැන්දෙන් පොඩ්ඩක් මේක කලවම් කරලා නටන උණු වතුර පීරිසි අඩු කෝප්ප 3 කාලක් එකතු කරගන්නවා. උණු වතුර එකතු කරාට පස්සේ මේ විදිහට කැට හැදෙන්න බලනවා. ඉතින් හැන්දෙන් කලවම් කරලා සීනි කැට සම්පූර්ණයෙන් දිය කරගන්න. සීනි කැට් ටික සම්පූර්ණයෙන් දිය වුණාට පස්සේ සීනි ග්‍රෑම් 200 ඉතුරු සීනි ටික මේකට එකතු කරලා ඒ ටිකක් දිය කරගන්න. දැන් මම මේකට ලුණු තියෙහිදී කාලකට වඩා චුට්ටක් වැඩියෙන් එකතු කරගත්තා. ඊළඟට ගාගත්ත පොල් ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් හොඳට මේක මේ විදිහට සීනි පැණියකත් එක්ක කලවම් කරගන්න. දැන් ඔයාලග තියෙනවා නම් වැනිලා තේ හැඳකුත් මේකට එකතු කරගන්න. ඉතින් පොල් ටික එකතු කරලා මේ විදිහට විනාඩියක් විතර සීනි පැණියකත් එක්ක කලවම් කරගත්තට පස්සේ බැදගත් රුලන් ටික මේකට එකතු කරගන්න. මම රුලන් ටික ඔක්කොම මේ වෙලාවේ මේකට එකතු කරගන්නවා. පැණි මිශ්‍රණයත් එක්ක රුලන් ටික මේ විදිහට හොඳට කලවම් කරගන්න. මේ වෙලාවේ ලිපි ගින්දර අඩු කරලා තියාගන්න ඕනි. මේ විදිහට කලවම් කරනකොට ඔයාට මේකේ පැණි ගතිය මදි කියලා හිතෙනවා නම් උණු වතුර මේස හැන්දක් එහෙම නැත්නම් මේස හැඳි දෙකක් වගේ එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඉතින් මම උණු වතුර මේකට එකතු කරේ නැහැ. මම එකතු කරගත්ත රුලන් ටික පැණි ටිකට හොඳටම ප්‍රමාණවත් වෙන නිසා මම ඒ විදිහට උණු වතුර එකතු කරගත්තේ නැහැ. දැන් මේ විදිහට හොඳට මිශ්‍රණය කලවම් කරගන්න. මේ වෙලාවේ මම මේකට බටර් එහෙම නැත්නම් මාජරින් උනත් කමක් නැහැ. මේස හැන්දක් එකතු කරගන්නවා. බටර් වගේ දෙයක් එකතු කරගත්තාම අපිට රුලන් ටොෆි එක ගොඩක් මෙලිකට හදාගන්න පුළුවන්. ඒ වගේම හොඳ රසයක් එනවා. ඒ වගේම ඔයා බටර් මාජරින් එකතු කරනකොට මිශ්‍රණය ලිපෙන් අයින් කරන්න කිට්ටුම වෙලා මේක එකතු කරන්න. ඉතින් මේ විදිහට එකතු කරලා හොඳට මේක කලවම් කරගන්න. ඉතින් මිශ්‍රණය මෙන්න මේ වගේ පදමට ආවට පස්සේ මම මිශ්‍රණය ලිපින් අයින් කරනවා. ඉතින් මෙන්න මේ වගේ මිශ්‍රණය එකට එකතු කරලා ගන්න පුළුවන් වෙන්න ඕනි. ඒ වගේ මේ වගේ හැන්දෙන් ලස්සනට තුනී කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් මෙන්න මේ වගේ පදමකට ආවට පස්සේ මම ලිප් ඕෆ් කරගෙන මේක ලිපින් අයින් කරගත්තා. ඊළඟට තෙල් හරි එහෙම නැත්නම් බටර් මාජරින් වගේ දෙයක් හරි ගාගත්ත තැටියකට මිශ්‍රණය මේ විදිහට මාරු කරගන්න. දැන් වාට පුළුවන් මේක ලස්සනට තුනි කරගන්න. ඉතින් මේක ඉක්මනින් හයි වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට වෙලාව අරගෙන නිදහසේ ලස්සනට අපේ රුලන් ටොෆි එක මේ විදිහට තුනි කරගන්න.
ඉතින් ඔයාට අවශ්‍ය ගණකමට මේක මේ විදිහට තුනී කරගන්න හැන්දකින් ස්පැචියුලා එකකින් එහෙම නැත්නම් කෙහෙල් කොලයක් වගේ දෙකින් වුණත් ඔයාට මේක කරගන්න පුළුවන්. ඊළඟට අවශ්‍ය ප්‍රමාණයේ කෑලි වලට මේක කපා ගන්න. ඉතින් මෙතනදී කෑලි ටික මම ලකුණු කරගන්නවා විතරයි. කෑලි මේ වෙලාව වෙන් කරන්නේ නැහැ. කෑලි ටික මේ විදිහට ලකුණු කරගත්තට පස්සේ මම මේක නිවෙන්න විනාඩි 20ක් විතර පැත්තකින් තියාගත්තා. ඒ විදිහට කෑලි ටික නිවුණට පස්සේ තමයි මම මේ කෑලි ටික වෙන් කරගත්තේ. ඉතින් කඩේ රුලන් ටොෆි වගේම ගොඩාක් ලස්සනට තියෙනවා. ඒ වගේම ගොඩාක් රසයි, හරිම මෙලිකයි. ඉතින් ඔයාට පදම වරදින් නැතුව මේ විදිහට රුලන් ටොෆි හදා ගන්න පුළුවන්. ඉතින් ඔයත් ගෙදරදී මේ විදිහට රුලන් ටොෆි හදලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. මේ වගේම රසවර වීඩියෝකින් ආයෙත් දවසක හමු වෙමු. හැම දිනාටම සුබ දවසක්.